අපි ඇවිල්ලා ඉන්නේ හොඳ මැල්ලුම් වගාවන් තියෙන ගොවි කණ්ඩායමක් හම්බෙන්න. ඒකට සම්බන්ධ AI මහත්තයාගේ නියමුව අපේ කුසගම උපදේශකතුමා ඉන්නවා මෙතන. අපි අපිට කියන්න මේ කොහෙද කලාපය? මේ කොහොමද මේක ජයගත්තේ? කොච්චර ගොවි කණ්ඩායමක් මේක ඉන්නවද? දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කළුතර නියෝජ්‍ය පාර කුසගම අධ්‍යක්ෂ කාර්යාලයට ඇත් මිල්ලනිය ප්‍රාදේශීය කුසගම උපදේශක ව්‍යාප්ති කොට්ටාසේ පාතකඩ කියන ගම්මානයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම ඉතාමත් සාර්ථක කීර වගා ගම්මානයක් තමයි මේ තුළ තියෙන. අපි මේ වෙනකොට ගොටුකොළ වගාකරුවන් 150 100 අතර ප්‍රමාණයක් අපි බිහි කරලා තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ ගොඩාක් උසස් තත්ත්වවලට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණ ජීවිකාව මේක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවා. ඉතින් අපි අද දිනය තුළ සාකච්ඡා කරමු ඒ වගේ ගොවි කණ්ඩායමක් කොහොමද ගොටුකොළ වගාව සාර්ථකව කරගන්නේ කියන තාක්ෂණික කරුණුත් එක්කලා අපි මේ අලුතෙන් වගා කරගන්න ඉන්න කවුරු හරි ඉන්නව නම් ගොවි මහත්මේ ඒගොල්ලෝ කොහොමද මේකෙන් නැගී සිටින්න ධෛර්යවන්ත වෙන්න ඕන කියන කාරණේ අපි ගොවීන් හම්බ වෙලා අද දින සාකච්ඡා කරගමු කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. අලුතින් එක්කෙනෙක් එකතු වෙනවා නම් මේ කීර වගාව සම්බන්ධ එහෙම නැත්නම් ගොටුකොළ වගාව සම්බන්ධ එක අපි කොහොමද කරන්නේ කියලා අපි බලමු නේද? ඔව්. යන්න. දැන් මේ තියෙන්නේ ගොටුකොළ වගාවකට මේ බිම් සකස් කරන අවස්ථාවේ. ඔව්. මේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? මුලින්ම කරන්න ඕන කාරණේ වෙන්නේ අපි යොදාගන්න ස්ථානය මූලික බිම් සකස් කිරීම තමයි කරන්නේ. එතකොට ගැඹුරට සාමාන්‍ය අඟල් 6ක් 8ක් වගේ ගැඹුරට බිම් පෙරලීම කරන්න ඕන පළවෙනි අවස්ථාවේ. ඉන්න අනතුරුව කරන්න ඕන කාරණේ තමයි මේකට අපි තෙත් කලාපේ ඉන්නේ හැමතිස්සෙම pH එක අපිත් එක්ක වෙනස් වෙනවා. මොකද උඩෝල තියෙන වගාවට pH එක 6ත් 7ත් අතර තමයි ප්‍රශස්ත මට්ටමක් කියලා කියන කෘෂි දෙපාර්තමේන්තු නිර්දේශ. එතකොට ඒකත් එක්කලා pH මට්ටම යාමනය කරගන්න මේකට ඩොලමයිට් සාමාන්‍යයෙන් වර්ග මීටරයකට කිලෝ 1ක් වැටෙන ප්‍රමාණයට අපි මේකට හින්න ඕන. ඊට පස්සේ කාරණේ තියෙන්නේ අපි මේකෙදී මූලික විදියට කාබනික පොර කියලා අපි පාවිච්චි කරන්නේ කුකුල් පොර. ඒක යොදලා ඩොලමයිට් යොදලා අපි මේක දින 14ක් පස මුකුත් නොකර තියන්න ඕන. එකක් තමයි හේතුව ගොටුකොළ වගාවේ ගොඩාක් තර්ජනය තියෙන පලිබෝධකයේ තමයි නෙමටෝඩා හානිය කියන එක. එතකොට නෙමටෝඩා හානිය පාලනය කරගන්න නම් අපිට දෙපාර්තමේන්තු නිර්දේශයේද කියන්නේ අලුත අමුවෙම තියෙන එක. ඒ කුකුල් පොර භාවිතා කරන්න කියලා තමයි කියන්නේ. එතකොට කියන්නේ වර්ග මීටරයකට සාමාන්‍ය කුකුල් පොර කිලෝ 10ක්වත් වැටෙන්න ඕන. ඔව්. එහෙම කරගත්ත අපි හදාගත්ත බිම් ටික අපි ඊට පස්සේ නැවත වරක් මුල්ලු කිරීමක් කරනවා. අවශ්‍ය අවස්ථාවලදී දින 14 න් පස්සේ ඊට පස්සේ අපි ජල සම්පාදනය කරන අවශ්‍ය වුණොත් වීලි කාල සීමාව දිගටම තියෙනවා නම් අපි පෙරලන්න කලින් අපි ජල සම්පාදනය කරලා මේක සියුම් ලෙස අපි කැට පොඩි කර ගැනීමක් තමයි කරන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට ගොටුකොළ හිටව ගන්න පුළුවන්. ඒකෙදී හිටවනකොට විශේෂයෙන් ආයසල ගැනීමත් වෙන්න ඕන. මුල්ගට නෙමටෝඩා නැති නිරෝගී රෝපණ ද්‍රව්‍ය තමයි අපි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. ඊට අමතරව මේගොල්ලෝ ගොඩක් වෙලාවට Tamanට අවශ්‍ය කරන රෝපණ ද්‍රව්‍ය ටික හදාගන්න මව්පාත්තියක් නඩත්තු කරගෙන යනවා. අපිට පේනවා ඇති මෙතන තියෙනවා අපි අරගත්ත ගොටුකොළ සාම්පල් එකේ මුල් ටික පේනවා ඇති. එතකොට මේකේ නෙමටෝඩා හානිය නැහැ කියලා හොඳටම අපිට පේනවා. මේ වගේ නිරෝගී ගොටුකොළ අරගෙන ගොටුකොළ කොළ ටික අපි ඉවත් කරනවා. 3 in 1 වගේ කොටසක් අපි ඉවත් කරනවා. මොකද එහෙම කරන්නේ අපිට මේක හිටවා ගැනීමෙන් පස්සේ මේක ජල සම්පාදනය කරනකොට මේක පොළොවට ඇලෙන්න පුළුවන්. ඊට පස්සේ උත්සේදන වෙනවා. අපි මේක දැන් පොළොවෙන් ගලවපු ශාගයන් නිසා උත්සේදන වෙන්න පුළුවන්. ඒ දේවල් මගහරව ගන්න තමයි අපි මේ විදිහට කොටසක් අයින් කරලා රෝපණ කටයුත්ත සිද්ධ කරන්නේ. එක ස්ථානයක පැල 3-4 තමයි රෝපණය කරන්න කියන්නේ. පරතරය විදිහට ගත්තොත් එහෙම තමන්ගේ වියතක පරතරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීමා වෙන්න පුළුවන්. ඒක අපි මේ විදිහට හිටව ගන්න කියලා තමයි කියන්නේ. හිටවා ගත්තට පස්සේ අපි කරන්න ඕන ඊගා පියවර තමයි අනිවාර්යයෙන්ම සෙවන සැපීමක් සිද්ධ කරන්න ඕනේ. දින 10ක් විතර මේ සෙවන ඒ ආකාරයෙන් තියන්න ඕන. දිනපතා උදේ හවස හිටවපු අලුත් වගාවේදී ජල සම්පාදනය කරන්න ඕන. වර්ෂාව රහිත කාල සීමාවක් වුණොත් දින 10ක් ගත වුණාට පස්සේ පොල්ලතු ටික අයින් කරලා අපි සාමාන්‍ය විදිහට ජල සම්පාදනය සහ පොර භාවිතය කියන ඒ කටයුතු ටික සිද්ධ කරගෙන යන්න. අස්වනු නෙලාගත්තට පස්සේ වෙළඳ පොළට සූදානම් කරන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. එතකොට අපි කොටුවෙන් ගලව ගන්න ගොටුකොළ ටික අපි ගොඩක් වෙලාට මුල් එක්කලා තමයි මේ වැල් ගොටුකොළ අපි වෙළඳ පොළට සපයන්නේ. මේක වෙළඳ පොළට සපයනකොට පාරිභෝගිකයන්ට ඉතාමත් පිරිසිදු විදිහට අපි මේක සපයන්න ඕන. ඒක නිසා තමයි මේ වගේ සේදු මධ්‍යස්ථානයක් ඉදිරියට තමයි මේක පාවිච්චි කරන්නේ. කොටුවෙන් ගලව ගන්න කොළ මිටි ටික
අපි එක තැනකට ගෙනල්ලා ඒක අපි කොලින් සේදී කරලා කරනවා. මෙතෙන් දැන් කරලා තියෙන්නේ ඉස්සල්ලා අපි බැලුවා අස්සන් නෙලවුවා. දැන් නෙලන අවස්ථාවට පස්සේ දැන් තියෙන්නේ මේ ඊළඟ අවස්ථාව නේ. කියන්නේ පොහොර දාන එක කාබනික පොහොර. කොහොමද ඒක කරන්නේ? ඒක කොහොමද කරත්තේ? ඒක සිද්ධ වෙන්නේ වෙන්නේ අපි දැන් අස්සන ගලවන තියෙන පාත්‍රය තමයි මේ තියෙන්නේ. මේක හොඳට පිරිසිදු කරන්න ඕනේ. ටික හොඳට අතු ගාලා මේකේ තියෙන අර වැටිච්ච අපද්‍රව්‍ය කොටස් තියෙනවනම් ඉදිනු කොළ තියෙනවනම් ඒ වගේ සියල්ල අයින් කරන්න ඕන. අයින් කළා මේකට වතුර ගහනවා. ගොඩකොළ කපනකොට දැන් මෙතන තියෙන මුලත් එක්කම ගොඩකොළ කපන මේ ගලවණින් හින්දා මේක නැත්නම් සාමාන්‍ය ගොඩකොළ කරන්නේ කපන එක. ඔව්. ඒක කැපුවත් මේ විදිහට කාබනික පොහොර මේ යොදන්න වෙනවා. ඔව්. ඇත්තට මේකෙදි මේ හැමතිස්සෙම මේ අස්සනු ගැනීමේදී කරන්නේ මේගොල්ලෝ පැරණි ගහ තමයි අස්සන් ඉදිරිය ගලවලා අයින් කරන්නේ. ඒ කියන්නේ පැරණි ගහ වර්ධක වර්ධනයේ අඩු ගතියක් පෙන්නනවා. ඒක නිසා තරුණ ඒ කියන්නේ ලපටි පැලේ මේක ඉතුරු වෙන්න පැරණි ගහ හැමතිස්සෙම අස්සනු මුරේදී මේගොල්ලෝ ගලවලා අයින් කරගන්න. ඒක අයින් කරන්නේ මේගොල්ලෝ යම්කිසි පරතරයකට ඒ කියන්නේ ඊගාව මුරේදී අපි මේකේ වැඩියෙන් ගලවලා අස්සන් අයින් කරගත්තොත් එහෙම ඊගාව මුරේ අපිට අස්සනු වාරේ ටිකක් දුරට යනවා. දවස් 35ක් 40ක් වගේ යනවා. මේ සීමාව වගේ ගලවලා තියෙන විදිය බලනකොට අපිට දවස් 28 30 32 වගේ වෙනකොට අපිට ඊගාව මුරේට අස්සන්න විදිහට සූදානම් වෙන්න පුළුවන්. මේ ගොවි මහත්තයාගෙන් අහලා බලමු දැන් කොහොමද යාගේ යා කොහොමද මේක ජයගෙන තියෙන්නේ? ඔව් අපි ඒ පැත්තෙමුත් පොඩ්ඩක් අහලා බලමු. ඔව් ඇත්තටම. ඉතින් කොහොමද මෙතන කොච්චරක් තියෙනවද වගාව කොහොමද මේක පවත්වාගෙන යන්නේ? කාබලික පෝර මතම තමයි ගොඩක් දුරට මේ කෙරෙන්නේ. කෙරෙන්නේ නැහැ. ඒතර දැන් මේකේ දැන් මෙතන මේ අකර භාගයක් විතර තියෙනවා. අකර භාගයක් විතර තියෙනවා. ඔව්. ඒතර මේකේ දැන් මේ අකර භාගය දැන් මේ කොටස් වලට බෙදලා සතියකට සාමාන්‍ය කොච්චරක් විතර මිටි ප්‍රමාණයක් මේකින් ගන්නවා? මම සතියකට මිටි 600ක් වගේ ගැලවෙනවා. මේක රුපියල් 22ක 25ක මිලක් තමයි මේක මේ අපි කොටුවෙන් යවන්නේ. පාස්ටි ගහලා තින්නේ මේ දවස ගන්න ගැලවෙන විදියට. ආ. අපි දැන් පාස්ටි විතර ගොඩක් තියෙනවා. ඔව්. මේ පාස්ටි අර කෙරවල පාස්ටි ගැලවුණාම ඒ පාත්‍ති ගෑල්ල මාසේ දවස් 30 වෙනකොට මේ මුලට එනවා ආයි මුලට එනවා එහෙම තමයි මේ කට්ටුවල කරලා ගහලා තියෙන්නේ මේ දවස් 30ට පහක් 30ක් තියෙනවා 30 කොවිලාවෙත් ගොටුකොල් තියෙන කොටුනේ හරි එහෙනම් බොහොම සතුටුයි අපිට එහෙනම් සුවපතනවා ගාකරමින් අපි යහපැති කොටුවට ගියා. ඔව්. ඒක මේක තමයි මුලින්ම අපි කරේ. ආ. ඊට පස්සේ තමයි මේ කොටුව ගියේ. මේක මුලින්ම ආරම්භක කොටුව මේ. ඊට පස්සේ ඒක මීට වඩා වැඩි දියුණු කළා ඒක කරා. එන්නේ කොහොමද අස්සනු නෙලීම? අස්සනු නෙලීම අපි කුලියට ගන්නවා. නෙලන අය. විතර විතර මිටි ප්‍රමාණයක් මිටි ප්‍රමාණය දැන් දැනට අපි මිටි 4000ක් විතර දැනට නිෂ්පාදනය කරනවා. දැන් ඔය ඊට අපි ඒක අපි 7000ක් විතර දක්වා වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් මීටරේ මීටර 10 10. ඔව්. කැලක් වගේ ආවොත් ගොඩකොල මිටි කීයක් විතර මෙහෙම හරියටම වගා කරත් හිස්තන් නැතුව ඒකේ පුළුවන් මීටර 10 10 කෑල්ලකින් ගොඩකොල මිටි 50ක් විතර ප්‍රමාණයක් ගන්න ඕන කාබනික වැඩි කර කාබනික වැඩි කළා රසායනික පොහොරත් නිදේශය කුස්කම් දෙපාර්තමේන්තුවේ නිදේශය දැම්මොත් එහෙම ඒක 100 දක්වා යන්න පුළුවන් බොහෝ චෝදනාවකුත් තියෙනවානේ මේ කොළයලවල වගාවට මේ රසායනික ද්‍රව්‍ය එකතු කරන වැඩි කියලා ඒක නිසා පුළුවන් තරම් කාබනික පැත්තට යමු නම් මේක මේ පෝෂණීය දායයෙන් යුක්ත ඊළඟට අසවිසෙන් තොර වගාවක් අපි පාරිභෝගිකයට දෙන්න පුළුවන් කියලා මේ ගුණාත්මභාවයත් මේ හැඩේ පවා වර්ණයේ පවා වෙනස් වෙනවා කාබනික වැඩි කාබනික ප්‍රමාණයක් පොළොකොල්ලට යදුවම ඒ කියන්නේ වැඩ කරන සේවකයන්ට උනත් හරිම ලේසි පොළවෙන් මේක උදුර අරගෙන පස්තික හලලා නැමිටි බැඳීම සඳහා කර වගා කරන යන හිඳ කාබනික පොහොර කොච්චර එකතු කළාද ඒ ගැටලොක් එන්නේ නැහැ ලොක් එන්නේ නැහැ පසට කලවම් වෙනවා අපි ඊට පස්සේ මා දවස් 35කින් විතර නිෂ්පාදනය අපි එළියට ගන්නවා ඒකට කාබනික විශාල ප්‍රමාණයක් මෙතන වුණා වෙනවා ඒක නිසා ඒක අපතේ යමක් වෙන්නේ එකක් නේද මේ තියෙන්නේ? ඔව් මේ තියෙන්නේ. සෙත් කලාපේ දොඩම් විදිහට සලකන නාරංගික තමයි මේ දාලා තියෙන්නේ. මොකද වර්ගය තියෙන්නේ? ඉන්දු තමයි මේ වර්ගය. හා හා. සෙත් කලාපේ නිර්දේශකන් එකම
variety එක නේ variety එක ගොටුකොළ වගාවේදී වතුර ජල සම්පාදනය කරනවා. ඒත් අපි පැංගිරි කුලේ සාගවලදී කියන්නේ කොටක් දුරට මේ ජල සම්පාදනය අඩුවෙන් කරන්න ඕනේ වියලි තත්ත්වයක් ලබා දෙන්න. ඊළඟට මේ වියලි තත්ත්වයක් ලබා දුන්නට දැන් මෙතනදී මේ වගාවෙත් හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. ගොටුකොළ වගාව අපේ ගොඩක් වෙලාවට ගොඩේ ඩම්වල සිද්ධ කරන්නේ ඒකත් එක්කලා ගොටුකොළ පමණක් තියෙනකොට සාමාන්‍ය ගොටුකොළ කියන එක මද හේවණක් අවශ්‍ය වෙන භෝගයක්. ඉතින් ඒකට අවශ්‍ය කරන හේවණ සපයන්නත් එක බලාපොරොත්තු වතු තමයි මේ ජමනාරං කියන එක ගොටුකොළත් එක්ක අපි හඳුන්වා දීම සිද්ධ කළේ. මේව හඳුන්වා දීම තුළ මද සේවනක් සහිත පරිසරයක් කියන්නේ ශුද්ධ පරිසරයක් ගොඩ නැගෙනවා මේ වගාවත් එක්කලා. ඉතින් ඒකෙදී ගොටුකොළ වලටත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ගොවි මහත්තයාට අඛණ්ඩව අවුරුද්ද පුරාවට අවශ්‍ය කරන අමතර ආදාය මාර්ගයක් විදිහට තමයි මේක හඳුන්වා දීම තියෙන්නේ. අපිට පේනවා ඇති මේ ගස්වල පළදාව අවුරුදු දෙකහමාරක් වගේ වෙන්නේ මේ ගස්වලට. එතකොට මේ තියෙන්නේ අපේ අස්වැන්න නෙලා ගන්න සුසු මට්ටමේට ආසන්නයේ තියෙන ගෙඩියක්. ඉතින් මේක අපි පොඩ්ඩක් කඩ බලමු මේ කොහොමද මේකේ තත්ත්වය කියන එක තෙත් කලාපෙට ලොඩංග විදිහට මේකයි ප්‍රචලිත වෙන්නේ කියන එක. වීලි කලාපේ තියෙන ලොඩංග ගෙඩියක් හා සමානව හොඳට පිරලා තියෙනවා. රසත් ඒ වගේ කාලා බලන්න පුළුවන් අපිට. අඟුල් ගතියක් නැහැ. අඩුයි ගොඩක්. තව දුරටත් මේක තව කිහිප දිනක් මේක තිබ්බනම් හොඳයි. ඉතින් අපිට අර තෙත් කලාපේ තියෙන දොඩංග අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න හොඳම විකල්පයක් ඉදිරියට තමයි මම දකින්නේ ඉන්දු කියන ජමනාරම් ප්‍රභේදය තෙත් කලාපේ තුළ ප්‍රචලිත වීම. ඒක අතුරු භෝගයක් විදිහට වෙන්න පුළුවන්, තනි වගාවක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මම හිතන්නේ ගොඩක් යෝග්‍යයි කියන එක. හොඳයි, ලොල් වගාවක් ක්ෂණය කරා. ඔව්. මේ තාක්ෂණික කරුණු ටිකත් අපි බැලුවා. තාක්ෂණික කරුණු අපි බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඒක හොඳ දැනුමක් ලබා ගන්න ඇති. මීට අමතරව මොන හරි තව ගැටලුවක් තිබ්බත් අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔව්, ප්‍රදේශයේ ප්‍රාදේශීය කෘෂි ගම උපදේශක ව්‍යාප්ති කාර්යාලයේ පිරලා තියෙන සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් තුළම ඔබට පුළුවන් බදාදා කෘෂි ගම උපදේශක මහත්මහත්වින් මුණ ගැහෙන්න පුළුවන් කාර්යාලයේදී. ඊට අමතරව ශේෂ රාජකාරී කටයුතු වල නිරත වෙන සෙසු දිනයන්වලදී ඉතින් Tamanට අවශ්‍ය කරන වගාවේ ඕනෑම තාක්ෂණික ගැටලුවක්, නව තාක්ෂණයක්, වගා උපදේශක්, රෝග පරිබෝධ පාලනයක් මේ යනාදී කෘෂිකාර්මික ශේෂ්ත්‍රය තුළ පවත්න සියලුම ගැටලු සඳහා ඔබගේ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය කෘෂි ගම උපදේශක මහත්මයා මුණ ගැසීමෙන් ඔබට ඉතාමත් සාර්ථක වගාවක් අතමිට සරු කර ගැනීමට මහඟු පිටු වහලක් වෙන තැනකට ඔබට වැඩ කටයුතු මෙහෙයවා ගන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 මාර්තු 21 වනදා සිට අප්‍රේල් 5 දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර් 270ක්, බීට්‍රූට් හෙක්ටයාර් 95ක්, කරවිල හෙක්ටයාර් 131ක්, වම්බටු හෙක්ටයාර් 434ක්, ගෝවා හෙක්ටයාර් 145ක්, මාළුමිරිස් හෙක්ටයාර් 129ක්, කැරට් හෙක්ටයාර් 113ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 125ක්, ලික්ස් හෙක්ටයාර් 74ක්, මෑකරල් හෙක්ටයාර් 321ක්, වැටකුළු හෙක්ටයාර් 114ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 245ක්, වට්ටක්කා හෙක්ටයාර් 273ක්, රාබු හෙක්ටයාර් 97ක්, පතෝල හෙක්ටයාර් 139ක් හා තක්කාලි හෙක්ටයාර් 169කට වගාව සීමා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි.